කියනවා අමුතේ වගේ තමයි. බයෙන් කිව්වේ මම දන්නවා මම වැරද්දුවා කියලාත් මම දන්නවා. ඒක ඒ ගීතේට සාධාරණයක් කිරුවේ නැහැ කියලා කියලා. නෑ කමන්නේ. මේක තරගයක් නෙමෙයි සමහර දන්නේක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. කෙසේ වෙතත් මේ මේ ගීතේට තියෙන අතිශය ආදරය නිසා මේක අපි මේ වචන සහ මේ මේ ගීතේට තියෙන අපි හැමෝම කැමති කරන ගීත තියනවානේ නේද? ඒ අතරින් කීපයක් හරි මේ ගීතෙන් කියවලා තියෙන අතම ජීවිතේ සිද්ධ වෙන දේවල්. ඔව්. සමනලෙක් මම දකින්නේ සමනලෙක් ඇත්තටම ඉතාමත්ම සුන්දර චරිතයක් මලෙන් මලට පියනනවා සැහැල්ලු ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් අපි ගිහිල්ලා පාර අහනකොට නේ එකක් ටිකක් ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා ඔව් මේ ගීතේ රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න මම සමහර වචනම පොඩ්ඩක් වෙනස් කරුවේ යෝනේ මොකද ගායිකාවක් ගායකයෙක්ගේ ගීතයක් ගායනා කරන සමහර වෙලාවට වචන පොඩ්ඩක් මා වෙනස් කරන්න සිද්ධ වෙනවා ඒක ඇවිල්ලා මගේ තමයි මේ පොඩි වෙනස්කම් කීපයක් සිද්ධ වුණා නමුත් ඒ ගීතයට හානියක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැමේ අපි එහෙම කරේ ඉතින් මා නොවන මම අද දවසේ ඔබ හැමදෙනාම ආදරය කරන ජනප්‍රිය ප්‍රවීණ ශිල්පිනී ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ අපි තවත් ගීත කීපයක් තියෙනවා අහන්න විරාමයක් ලබා ගන්න මේ වැඩසටහනේ දැන් මරිසෙල් ගුණතිලක මහත්මිය ආරම්භයේදීම කිව්වත් එක තමයි මගේ තමුන්ගේ ගීතයක් කියනවා ගැන නෙමෙයි මේ ටිකක් අර හරි නෑ වගේ හිතට මම ප්‍රිය කරන ගීත තමයි නමුත් මම මේ ගීත මම නිතරම ගායනා කරන්නෙත් නැහැ ගායනා කරන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ ඒක නිසා පොඩ්ඩක් අර බයෙන් තමයි මම ගීතය ගායනා කරන්නේ මේ විශේෂ අවස්ථාවක් අපි හැමෝටම උදා වෙන්නේ මොකද ඔබතුමිය මම දන්නවා අනිවාර්යෙන් මේ මේ ගීත නිතර තමුන්ට මේ ඉන්න වෙලාවක ඔය කියනවා මිසක නේද වැඩසටහනක ගිහිල්ලා අනිවාර්යෙන් ගායනා කරන ගමන් තනියම ඉන්නකොට ඉතින් ගායනා කරන මොනවා ගායනා කරනද මම දන්නේ නැහැ ඉතින් සමහර අය වැඩියට ගායනාත් කරනවා ඉතින් හරි දැන් ඔබතුමිය මේ බොහොම තරුණ කාලයේදී මේ ශාස්ත්‍රයට පිවිසුනේ ඒ කාලේ කොහොමද මේ රසික ප්‍රතිචාර මන් දැනගන්න කැමති සාමාන්‍ය මියුසිකල් ෂෝස් වලට යනවා නේද ගොඩක් වෙනස් දැන් කාලේට වැඩි ගොඩක් වෙනස් කොච්චර ආවද කියන දන්නේ නැහැ මොකද ඒව ඔක්කොම සෙන්සර් කරලා ඔව් නෑ ෆිල්ටර් කරන්න දෙයක් නෑ මම ගිහලා දෙනවා මම අම්මට ගිහලා දෙනවා ඉතින් සමහර දැන් ලබ් ලෙටර් එකක් ඒකට උත්තරයක්වත් තියන්න අපි දන්නේ නැහැ අම්මි තමයි දෙන්නේ ඒකට ඒකේ කොපි එක දෙන්නේ අම්මි සවහලට මොනවද ලියන්න ඕනේ අරකද ලබ් ලෙටර්ස් මේක සාමාන්‍ය ෆෑන්ස් ලගේ මොන හරි යන එක ඉතින් ඇත්තටම ගොඩක් සුන්දරයි දැන් වගේ නෙමෙයි දැන් ඇත්තටම ඉන්ටර්නෙට් එක හැම බැලුවාම සමහර වෙලාවට ගායක ගායිකාවන් ගැන කියලා තියෙන දේවල් නිර්මාණ වෙලා තියෙන කතාවල් දැක්කම ඇත්තටම මට හරි කනගාටුයි මොකද එච්චර පහත් අත්තට මිනිස්සු වැටෙනවද කියන එක මට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් මොකද තවත් කෙනෙක්ට මඩ ගහන්න තවත් කෙනෙක්ගේ චරිතය ඝාතනය කරන්න ඇත්තටම අවශ්‍ය නැහැ කෙනෙක් වරදක් කරනවා නම් ඒ කෙනාට ඒක පැහැදිලි කරලා දෙනවා මිසක් ඒ තවත් ඒක ප්‍රචාර කරන්න අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා ඒ වගේ දේවල් එහෙම තිබුණේ නැහැ නෑ හොඳ වෙලාවට ඉන්ටර්නෙට් තිබුණේ නැහැ Facebook තිබුණේ නැහැ social media කියලා දෙයක් තිබුණේ නැහැ තැපැලෙන් එන ලියුම් තමයි පමණයි ඒකත් ඉතින් සමහරලාට ඉතින් තැපැලෙන් එන ලියුම් වල උන සමහරලාට අපිට බැනලා විවේචනය කරලා ඒවත් එනවා
නමුත් ඒවා බාර ගන්න ඕනේ. මොකද ඒක දැන් සමහර රට යුවනි මාව දකින්න එක විදියකට, නමුත් නයන මාව දකින්න වෙන විදියකට වෙන්න පුළුවන්. ඉතින් ඒක බාර ගන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ. විවේචනය කරන බාන්න මොකක්ද මොනවාද හේතුව? මගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද එහෙම විවේචනය කරන්න. ඒ අඩුපාඩුව හදා ගන්න පුළුවන් අපිට. දැන් ඊළඟට ඔබතුමිය තෝරගෙන තියෙන්නේ තවත් වෙනස්ම ගීතයක්. සිසිරු සේනාරත්න මහත්මයා ගායනා කරන ගීතයක්. ආලෝක පතුරා කියන ගීතය. එතකොට මට මතකයි මම මේ ගීතය ගායනා කළා නෑ මීට කලින්. අතන මම තෝරාගත්තු ගීත හැම එකක්ම අද තමයි මම පළවෙනි වතාවට ගායනා කරන්නේ. ඒ කියන්නේ ගෙදර නිකන් මොමුණනවා ඒක වෙනයි. නමුත් මේ ගීතය මට මතකයි. මං අම්මත් එක්ක මං හිතන්නේ මේ චිත්‍රපටය මම නැරඹුවා. චිත්‍රපටය නම මට මතක නෑ. නමුත් මම අම්මිත් එක්ක ගිහලා මේක බැලුවා. සිනමා හෝල් එක තිබුණ අපේ ගේ ඉස්සරහා. ඉතින් අම්මි මාව ගෙනියනවා. ඉතින් තියලා යන්නත් බෑ, තනියම තියලා යන්න. අම්මි මාව ගෙනිච්චා. මට මතකයි මේක හොඳටම. මේ ගීතය ගායනා වෙලා තියෙන ඇත්තටම පොඩි මේ හරක් පැටියෙක් ගැන මට මතක හැටියට. මං හිතන්නේ මම නිවැරදි මේක කියවෙනවා. මගේ මැණික සුවසේ නිදි කියන අර හරක් පැටියාව හුරතල් කර කර තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඔහු හොඳට මතකයි මේ ගීතය. ඒ පුංචි කාලේ මතකයක් එක්ක මවට අතිශයින්ම ආදරය කරනවා ඔබතුමී. ඒ නිසා මවත් එක්ක තියෙන හැම මතකයක්ම බොහොම සුන්දර විදිහට නේද හදවතට සමීපයි. ඉතින් හර්බර්ට් එම් සෙනෙවිරත්න මහත්මයා තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ. සිසිරු සෙනෙවිරත්න මහත්මයාම තමයි මේ ගීතයේ සංගීතයත් සපයලා තියෙන්නේ. මේක බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති. සමහර අපි ගීතයක් හදි මේ දේවල් වැඩිපුර විස්තර දන්නේ නැහැ. නමුත් සිසිරු සෙනෙවිරත්න මහත්මයාගේම සංගීතයේ මේ ගීතය අද මාලිසරි ගුණතිලක මහත්මිය ගායනා කරනවා. ගියත්තත් එක්කම මානව නම මම වැඩසටහනේ අපි තවත් විරාමයකට යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. තව ගීත කීපයක් තියෙනවා අපිට
මරිසෙල් ගුණතිලක මහත්මිය සූදානම් වෙලා ඉන්නේ කියන්නේ අපි විරාමයෙන් අනතුරුව තවත් ඉස්සරහට.